සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැම දිනෙකට මේ වගේ මිත්‍යාත්ම සාදරෙන් පිළිගන්නවා මගේ software hack සිංහල tutorial channel එකට. අද මම ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන mouse cursor එක කොහොමද වෙනස් කරන්නේ. ඒ කියන්නේ මේ cursor එකේ size එක වෙනස් කරන්න පුළුවන්, පාට වෙනස් කරන්න පුළුවන්, පේන ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේකට Windows 10 තියෙන්න ඕනේ. ඒ වගේම Windows 10 වලත් අවම වශයෙන් version 1903 වත් තියෙන්න ඕනේ. මගේ තියෙන 1909, ඒ කියන්නේ මටත් පුළුවන්. ඒ කියන්නේ අඩුම වශයෙන් තමයි 1903 වත් මේක තියෙන්න ඕනේ system requirement එක. අපි මේකේ මුලින්ම බලමු ඔයාලගේ system requirement එක මොකක්ද කියන එක. ඒක බලලා ඉවර වෙලා අපි කොහොමද මේක කරන්න කියලා බලමු. ඒ දෙකෙන් මොකක් කරන්නත් අපි මුලින්ම යන්න ඕනේ settings වලට. ඒකට ඔයගොල්ලන්ගේ search bar එකේ settings කියලා type කරලා ඉන්පස්සේ settings එනවා මෙතන. ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා ඔයගොල්ලන්ට. මේකේ මම එක ලොක් කරනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ system කියන එකට යන්න මුලින්ම. system requirement බලන්න system කියන එකට ගියායින් පස්සේ ඒකේ මෙන්න මේ side එකෙන් පල්ලෙහාට එනකොට දෙන about එක. about එකට ගියායින් පස්සේ දකුණු අත පැත්තේ මෙන්න මෙතන Windows specifications වල පෙන්නනවා version එක. මගේ 1909 තියෙන්නේ. ඒ නිසා මේකෙත් ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් අපි back වෙමු. මෙතන home එක click කළාම back වෙනවා. ඊගාවට ඕගොල්ලෝ දැන් යන්න ඕනේ මෙතන මේක යන්න පුළුවන් මේ easy access එකෙන් යන්නත් පුළුවන්. නමුත් ඊට ලේසි මෙතන මේ devices කියන එක ඕගොල්ලෝ click කරන්න. click කළායින් පස්සේ වම් අත පැත්තේ පල්ලෙහින් තියෙන mouse කියන එක ඒක click කරන්න. click කළායින් පස්සේ දකුණු අත පැත්තෙන් තියෙනවා related settings. ඒකේ adjust mouse cursor sizes කියලා තියෙනවා. ඒක මේ දැන් මේක පොඩි කළාමත් මෙහෙම තියෙන්නේ මේ. මෙන්න මේ විදිහට. එතකොට වම් මෙන්න මේක click කළා නම් හරි. ඊට පස්සේ මේකේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන change pointer size. මෙන්න මේකෙන් තමයි ඔයාගේ cursor එකේ ප්‍රමාණය අඩු වැඩි කරගන්නේ. මම කරලා පෙන්නන්න. මෙන්න උඩරිම. මෙන්න cursor එකේ size එක. height එක එහෙම කුඩා කරනවා මම. ඊට පස්සේ මෙන්න මෙතනින් ඒගොල්ලෝ පෙන්නනවා මෙන්න මේ වගේ ඔප්ෂන් හතරක්. මේ ඔප්ෂන් හතර මොකක්ද? පොයින්ට් එක කලර් එක. මේක normal white ම white එක මේ දැන් තියෙන එක. default ඒගොල්ලෝ අරගෙන තියෙනෙත් ඒක. ඊගාවට මෙන්න මේක. මේක black එකක්. මේක මම select කරලා පෙන්නන්නම් දැක්කද? cursor එක black color වුණා මේ. cursor එක black color වුණා මේ. ඊට පස්සේ මේක. මේකේ පොඩි විශේෂයක් තියෙනවා. මේකේ විනිවිද පේනවා. මම මේක click කරලම් පෙන්නන්නම්කො. දැක්කද මේ? පොඩි විනිවිදභාවය transparent ගතියක් තියෙනවා දැක්කද මේ? ඊට පස්සේ තමයි cursor එකේ color එක වෙනස් කරන්න මෙන්න මේ option එක දීලා තියෙන්නේ. ඒක click කළාම මේ කහපාට වෙන default අරන් තියෙන පාට ඒක ඒ කහපාට වෙලා තියෙන්නේ. මෙතනින් ඔයාලට මෙන්න මේ වගේ මේ මේක උඩ click කළාම එකපාර පාට වෙනස් වෙනවා මේ. මේ පාට වලට ඔයා කැමති නැත්නම් වර තව option එකක් දීලා තියෙනවා මෙතන custom color එකක් ගන්න. මේක click කරනවා. ඔයාට ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතනින් ඔයාට ඕන විදිය කලර් එකක් මේ විදියට තෝරන්න. ඊට පස්සේ ඒක මෙතනින් අඩු වැඩි කරගන්නත් පුළුවන්. පාට අඩු වැඩි කරගන්න මේ අඳුරු පැත්ත මේ. ඔයා දැන් මං හිතන්නම්කෝ මේකේ මම මෙන්න මේ කොළ පාට එකේ මෙන්න මේ උඩටම ගිහිල්ලා මෙන්න මේ කොළ ගත්තා කියලා. ඊට පස්සේ ඒක ඩන් කරන්න. දැක්කද? ඒ පාට තමයි කර්සර් එකේ ඇවිල්ලා තියෙන්නේ. දැක්කද? එන්න මේ වගේ ඔයාට මේ ඕනම පාටක් මේ කස්ටම් එක මාර්ගෙන්ම දාගන්න පුළුවන්. දාලා ඩන් කළාම හරි. හොඳයි මේක ඉතාමත් සරල දෙයක්. මේක ඇත්තනම පොඩි දෙයක් තමයි කියා දෙන්න තියෙන්නේ. අත් තව දෙයක් කියා දෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔයාට නැවත මේක හරි නැහැ. ඔයාට තිබ්බ විදියටම cursor එක ගන්න ඕනේ කියලා. ඔයා නැවත යන්න මම මේ settings වලටයි minimize කරගත්ත එක මම ගන්නෙ. ඒක ගිහිල්ලා නැවත මේ cursor size එක මෙහෙම කුඩා කරගත්තා. මෙන්න මේ පළවෙනි එක select කරනවා default තිබ්බ එක. ඊට පස්සේ මේ close කරනවා. එතකොට ඔයාගේ cursor එක තිබ්බ size එකේම තියෙනවා. තිබ්බ color එකේම. හොඳයි මං හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එකේ ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් තීරුව අනිවාර්යයෙන්ම දාන්න. හොඳට මතක තියාගන්න මේකේ තියෙන මං කිව්ව සිස්ටම් රික්වයර්මන්ට් එක ඉතාමත් වැදගත්. ඒ වගේම මගේ මේ software hack සිංහල tutorial channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා all ලකුණු select කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයගලන් notification එකක් විදිහට බලා ගන්න පුළුවන්. මගේ Facebook එකේ Instagram එකේ link එකක් මම පල්ලේ description එකේ දාලා තියනනම් ඒකටත් සම්බන්ධ වෙන්න. මොනව හරි ගැටලු තියෙනවා නම් ඒකට යොමුකලත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් වෙලට අනිවාර්යයෙන්ම reply එකක් මම දාන්නම්. එහෙනම් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු සීලු දෙනාටම සුබ දවසක්.